පිහිතේ තියන කෝඩේ කඩාගන්න නෝනේ ස්විප් එකක් ඇදෙන්න ඕනේ ඔයා නම් මනන්නේ නෑනේ මොනරු තමයි යෝනේ ගිනා වෙන්න නිවා ගන්න ලෝකේ උම්මලකඩ නොදා සම්බෝලේ හොඳා දෙහි බින්දුව මිස් කරන්න එපා කනප්පුවක් කරකාලා හිතේ ලෙඩේ හොයපල්ලා හිතේ තියෙන කහට ටිකක් දිය කරලා බීපල්ලා හිතේ තියෙන කහට ටිකක් දිය කරලා බීපල්ලා එහා ගෙදර සීමා ඒ රොප්පේ ගියා ඒ මොකටද මොන රුහින්ද තමා රම් බණ්ඩගේක පුදුමයක් එක් තමා ගිනි පොලියගේ කෙල්ල අරන් ගියා මේ ඔක්කොම පුතා මොන රුහින්ද තමා පුළුවන් නම් සතේ සතේ එක්කරපන් පුතා කම්මැලියෙක් වගේ නැතුව වැඩ කරපන් පුතා රජු ගෙදර මං හිතාගෙන හිටියවා මේ පොඩියකීගේ මංගල්‍ය බොහොම ලස්සනට ලොකුවට කරලා දාන්න අම්මත් නැති එකේ ඒකෙත් මට පණ වගේම ආදරේ මට ඒක කරන්න පුළුවන් වුණා නම් නිදහසේ සැනසිල්ල මැරෙන්න පුළුවන්. හැබැයි තාත්තේ ටිකට් එක නැතුව නම් අපිට ගමට බහින්න බෑ. ධර්මසේනයකින් කුකුළුම කිලෝ 20ක් ගත්තා. එතකොට කෑම වලට 40,000යි. එතකොට අර ආරියේ විතරේ ෂුවර් ෂොට් එකම අවුස්සා. අයිබම් බෝතල්ම 30ක් නේ ලක්ෂ දෙකකට වැඩිය ණය වුණා. දැන් මොකද කරන්නේ තාත්තේ? රණින්ද අර රූපත් කිව්වා වගේ ඕක කරන්න තිබුණේ ලොත්තරයිගේ සල්ලි මාරු කරාට පස්සේ. ආසා ලුහු බඳින්න මැරෙනවා අපි මැරෙනවා මාත්‍ය 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 මාත්‍ය
ඒ මාතල දන්නවනේ මාතල මේ එළුට වාච උදේ සවස් නැහැ කියලා නෑ මාත් ඒ ගත්තට ගන්න. හරි මාත්. යපන්. බෑ යක් දෙකක් දෙන්න. මම දන්නවනේ මාත් පොලිසිය ඇටි. මම හිතුව මාත් ඔය තමකල නැති වෙලා තියෙන එකේ මාව කුදලන් යයි කියලා පොලිසිය දිදි මම මාත් එපේ මාතල නැති මාත්. ඔය කටින් කෝ දීලා පයින්නේ. ඔබ කොහොමද දන්නේ මිනිහ නැතුනා කියලා? මන් දන්නේ නැහැ මාත්‍යා මම මට නිකන් හිතුන මාත්‍යෝ මාත්‍යල මේ මහ රැලි වෙනකම් පීර පීර හොයනකොට ඔය අත් මගල නැති වෙනවා තමයි කියලා. හරි. බදන්නේ මිනිහ දෙච්ච එකේ කාටවත් කියනවද? මම මාත්‍යල එපා කියනවා මොකද නැතිලා තියෙන මම කවුරුත් නෙමෙයි මාත්‍ය එපා කියනවා මම දේපාලිකා බලලා මාත්‍ය මං කාටවත් කියන්නේ නැහැ. මේ බෙදේලු කඩේ කෙල්ල පිටා කියලා නැහැ මාත්‍යා. අනේ මාත්‍යා. તો දන්නවද? මේකට කාට හිතුව තොර වෙන්නේ මොකද කියලා? නේ. හිත තෝ ආයුධ පෙන්වන්නේ කයර. හරි. පමාත්‍ය මංග ආයුධ නේද මාත්‍ය? බගාව නැතුණාට අපි ගාව ආයුධ තියෙනවා. තේරුණානේ? ඉවත්. The number you have called has been disconnected. Please hang here. Please hang the character. Me akka ticket ekata maruna wada? Naha, muwe phone ne off karagena mona magula de karanne. දවසක් කැංගිලා ඇඳලා එළියට ඉන්න බලාගෙන මන් දන්නේ. මුගේ මොකක් කරේ ඉන්න ප්ලෑන් නැත් වෙනා නම් මට කියන්න එපා. සපු. ආ. ඔයාලා මෙතන කම්මන් දැක්කනේ. ඔයා ලොකු කල්පනාවකනේ හිටියේ. නෑ. මන් දන්නවා සපු. හලකු ස්ට්‍රෙස් එකක ඉන්නේ කියලා මට තේරෙනවා. හෙට ඉතින් මට ඔයාගේ බිස්නස් ගැන මොනවත් තේරෙන්නේ නැති නිසා මට ඔයාට ඒකෙන් උදව් කරන්න විදියක් නැහනේ. නේ නේ සරෝ. මන් දන්නවා මට උදව් කරනවා කියලා. මේ කරන උදව් ටික මද? අර අලුතෙන් පටන් ගත්ත බිස්නස් ප්‍රපෝසල් එකට මොකද උනේ? තේරෙන්නේ නැහැ සරව මන් දැන් මොකද්ද කරන්න ඕන කියලා. බිස්නස් ඔක්කොම ලොස්ට්. ගොඩ යන පාටක් පේන්නේම නැහැ මේ රටේ තියෙන සිටුේෂන් එකත් එක්ක. බැංක් වලින් කෝල් පිට කෝල් එනවා. ඔන්න ඔක්කොම ඇරියස් වෙලා. මට තේරෙන්නේ නැහැ කොහොමද මම රිකවර් කරන්නේ කියලා. වට ඔය දේවල් දරා ගන්න අමාරුයි නะ. අපි මේ දේවල් සේරම විකුණලා දාලා ගමකට ගිහිල්ලා සතුටින් ජීවත් වෙමු. මට ඕනේ අර ඉස්සර හිටියා වගේ ඔහ සතුටින් ඉන්නවා දකින්න එක. අනේ මනික. මට සාදර කරන්න එපා. හයි ඉතින් ආයි පටන් ගන්න. යා මම ආගේ ඔලුව මසාජ් කරා. රාජ්‍ය ගෙදර Thank you.
මේ මුන් සේරම එකතු වෙලා මාව අන්දනවද? ගෙදර මහත්ය මට ඇත්ත ගිය එක මහත්යට හොඳයි. මට තව අමුතුයෙන් කියන්න ඇත්තක් ඉතුරුලා නෑ ජනප්‍රිය මහත්තයා. මට කියන්න තියෙන දේවල් සේරම දැමන් කියල ඉවරයි. දැන් තමුන් කියන්නේ තමුන්ගේ වත්තට මිනිහක් ආපු එක ගැන තමුන් දන්නේ නැහැ කියන එක මම විශ්වාස කරන්න කියලාද? මත්තයා මගේ ඉඩම අක්කර 12ක් තියෙනවා. ඉතින් අක්කර 12ක් ඇතුළේ වෙන හැමදේම මගේ ඇස් දෙකෙන් මට බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ නේ. ඔන්න මගේ ඉඩම පර්චස් 10ක් 15ක් වගේ නම් මාත්‍ය ඔය කරන චෝදනාව මම පිළිගන්න ලෑස්තියි. හරි. දැන් තමුන්ගේ වත්තේ මිනිහෙක් මැරිච් එක හරි ගෙනත් දාපු එක හරි එක පැත්තකින් තියමුකෝ. දැන් මිනිහා තිබුණානේ, මිනිහ අතුරු දහම් වුණා. ඒ කොහොමද? ඉතින් ඒක මගින් ගහන්නේ. මම ඒ වෙලාව හිටියේ වත්තේ නෙමෙයිනේ. ඒ වෙලාවේ මං හිටියේ තමුල්ලගේ බාරේනේ. සමුන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙම නෑ වාගේනේ. මට තේරෙන්නේ නැද මේ මහත්තයා මගේ මොනවද මේ අහන්න කියලා? එක මගෙන් අහන්න කලින් අහන්න පුතුමාගේ නිලධාරින්. ඒ නිලධාරින් ඔක මුර කර කර ඉන්නකොට නෝ මිනිහ අතුරු දහම් වුණා කියන්නේ. පුදුම විහිළු තමයි මේවත්. විහිළු? මොනවාද විහිළු? මං
අන්තාම විහිළු කරන්න පටන් ගත්තේ නෑ. තව රෑවෙද්දෙන්කෝ මං හොඳ විහිළු කරන්න. හොඳ විහිළු. යාසයි බුදියන් ඉන්න තැන. ජගත්, ඔයි නැගිටිනවකෝ. ඔයි නැගිටිනවකෝ, මට පොඩ්ඩක් කතා කරන්න ඕන. ඇයි ඇයි, මොකද මේ? මට දෙයක් කතා කරන්න තියෙනවා. නැගිටිනවකෝ, කම්මැලි කන් නැතුව කතා කරන්න. දෙයක් උදේට කතා කරමු. මට නිදිමතයි. ආයි මොකටද උදේට කතා කරන්නේ? නැගිටිනවකෝ. අම්මසේ දන්නවද මම අපේ අම්මත් එක්ක වැඩිම තරහ මොකද කියලා? ඇයි? අම්මසේ ඔය ගෑණියෙක් කොහෙලා දුන්නාද? මේ මං අපේ අම්මත් එක්ක වැඩිපුර කතා කරන්නේ නැtei කියලා දන්නවද? ඇයි? අම්මසේ වගේ මිනිහෙක් කොහෙලා දුන්නාද? මම මෙන්න දෙනෝයි කොටේ. මම සපට බුදියන්න. හරි හරි. දැන් කියනවා මොකද්ද කාරණාව කියලා? මේ හැබැයි තමසේ මට ඇත්තම කියන්න ඕනේ. මම තමසේ වෙන්නේවත් බොරුවක් කියලා තියනවද? යාසයි. දැන් ඔය කිව්වෙත් බොරුවක් නේ. මේ එදා ගෙදරදී කරන්ට් එක ගිය වෙලාවේදී තමසේ පුතයි දෙන්නම හිටියේ ගේ ඇතුළේ. ඈ? ඒතකොට තමසේ මට කියලා තිබ්බා විල්සන් කාර්යය ටිකට් එක හංගපු තැන තමසෙට කිව්වා කියලා. නැද්ද? ඔයි. ඔව් ඔව් ඉති ඉති. ඉතින් ඉතින් නෙමෙයි. තමසෙ නේද ටීවී එක ඉස්සුවේ. කො ටිකට් එක? තේයනේ. මේ හැම දෙම සිද්ධ වුනේ මං හින්ද නේද? පීටර්. පීටර් පුතා නීදි. උඹ නේද කරන්ට් එක ගිය වෙලේ ටීවී එක ඉස්සුවේ? ඈ ටිකට් එක කොහෙද තියෙන්නේ කියහන්? මොන